දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන්. අද ලියන්නේ 489 වැනි ටෙලිවැකිය. මේ දවස්වල ප්‍රධානතම මාතෘකාව හාල් කිලෝ 20 සහනාධාරය නේද? හාල් කිලෝ 20 සහනාධාරය. ජනපතිගේ ගෝලෙන් ටික හෝගාලා කැම්පේන් එකක හාල් කිලෝ 20 ගානේ රටේ පවුල් ලක්ෂ 25කට දෙනවා කියලා. ඒ කියන්නේ රටේ ලක්ෂ 25ක් හාල් කිලෝ එකක් කරන් බතක් උයාගන්න බැරි තරමට අන්ත අසරණයි. හොඳේ ඡන්දේ අවසන් වෙනකන් මේ අන්ත අසරණ මිනිසුන් බඩගින්නේ තියන්ට බැහැල්ලු නේද? ඒ නිසා රණී ලගේ මහින්දලගේ කුඹුරුවලින් නෙලපු හාල් කිලෝ 20 ගානේ පිනට බෙදන්ට යනවා. හොඳේ ඇත්තටම හාල් කිලෝ 10 ගානේ මාස දෙකකට තමයි මේ කිලෝ 20 දෙන්න හදන්නේ. හරිය මේක මේ රටේ ඉතිහාසයේ දෙන පළමු සහනාධාරය නෙවෙයි. පළමු හාල් මල්ලත් නෙමෙයි. ඒ නිසා අද හිතුණා අපේ මේ දේශපාලන සෙට් එකේ සහනාධාර ඉතිහාසය ගැන මතක් කළ යුතුමයි කියලා. ඡන්දය ගන්න හාල් සහ පාන් තරම් බලපාපු සාධක දෙකක් අපේ ඉතිහාසයේ නැති තරම්. එදා ඩඩ්ලි සේනානායක ආණ්ඩුව නොමිලේ හාල් සේරු දෙකක් දුන් බව අපි දන්නවා නේද? ඔය 1965 වන විට ඩඩ්ලි සේනානායකගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට හාල් සේරු දෙක නොමිලේ දීමේ වියදම දරාගන්න බැරි වුණා. ඒ නිසා එක හාල් සේරුවක් නිකනුත් ඉතිරි හාල් සේරුව 75කටත් දීමට එදා තීන්දු කළා. අන්තිමට ආණ්ඩුව පැරදුනා. හරිද? ජනතාව හාල්සේරු දෙක නොමිලේ දුන්නේ නැති එකට ආණ්ඩුව පෙරලලා දැම්මා. හාල්සේරු දෙකම නොමිලේ දෙන බවට ඔය 1970 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොරොන්දු වුණා. දෙවැනි පොරොන්දුව වුණේ රට සමාජවාදය කරා ගෙනියනවා කියන එක. දැන් මොකද වුනේ? ඒ අනුව සිරිමාව බණ්ඩාරනායක සමග ඔය කොමියුනිස්ට් පක්ෂයත් සම සමාජ පක්ෂයත් එකතු වෙලා ඒ කියන්නේ තුන් හවුලේ ආණ්ඩුව හැදුවා. ඒ කාලේ ජනප්‍රියම සටන් පාඨය වුණේ අපේ අම්මා ළඟ එනවා ආපු ගමන් දෙක දෙනවා කියලායි. හොඳේ හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කියලා කිලෝ දෙක දෙනවා කියලා. ඒක තමයි ඒ කාලේ කිව්වේ. ඒ අනුව 1970 මැයි 27 ඩඩ්ලිගේ ආණ්ඩුව ආසන 8ට වැටිලා පරාජය වුණා හාල් සේරු දෙක නිසා. හොඳේ සිරිමාවගේ ආණ්ඩුව ජයගත්තා. සමහරු ජයපැන් බිව්වේ අපේ අම්මා කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම් කියමින්. හොඳේ ආණ්ඩු බලය අරගෙන ගෙවුනේ ටික කාලයයි. එදා සිරිමාවගේ ආණ්ඩුවේ මුදල් ඇමති ධුරේ දැරුවේ ආචාර්ය එන්.එම්. පෙරේරා. ඔහු මෙන්න මෙහෙම කියනවා. ආණ්ඩුවට විදේශ ණය ගෙවන්න තියෙනවා. ජනතාවට ටිකක් අමාරු තමයි. තව ටිකක් පටිතද කරගන්න වෙනවා කියලා. හොඳේ ඔය තමයි 70 කියපු කතාව. අදත් වික්‍රමසිංහගේ ආණ්ඩුව කියන්නේ තෝකම තමයි. හොඳේ අන්තිමට ලංකා ඉතිහාසයේ දිගුම පෝලිම් සහ මහා සාගත කාලයක් මවමින් ඒ යුගය අවසන් වුණා. නමුත් එදා කියපු ඒ කියන්නේ 1970 වන විට ඇහුණු අපූරු සටන් පාඨ අමතක කරන්න බෑ. හොඳේ හාල් නැතුව බත් කන්නම්, සීනි නැතුව තේ බොන්නම්, මිරිස් නැතුව හොදි කන්නම්, මැතිනි අපිට කියනවා නම් පිදුරු වුණත් අපි කන්නම්. ඕන් ඒකම තවත් කිව්වා සිරිමා කිරිල්ලිට එන්ට කියාපිය මේවට උත්තර දෙන්ට කියාපිය කියලා. හරිද? ඒතර අනිත් සෙට් එක කියනවා පාම්පිටි බාහුට එන්ට කියාපිය මේවට උත්තර දෙන්ට කියාපිය කියලා. ඔහොම තමයි අපේ රටේ ජනතාව දෙකට තුනට බෙදිලා කෑ ගහගත්තේ මරාගත්තේ. හොඳේ ඔය 1970 දී බලයට පත්වුණු සිරිමාවගේ කාලය අන්තිමට අවසන් වුණේ හාල් පොලු, මිරිස් පොලු, පාම්පිටි පොලිම් වල මිනිස්සු දහදුක් විඳපු කඳුළු සලපු යුගයක් එක්කයි. ඊළඟට ආවේ 77 ජේ.ආර්. ජයවර්ධනගේ කාලේ. ඔහු ඉතින් ධාන්‍ය වර්ග 8ක් නොමිලේ දෙන බව කිව් නිසා 88 ජනප්‍රිය වුණා. අන්තිමට 88 වෙනුවට ඔහුගේ යුගයේ අවසන් වුණේ උතුරත් දකුණත් ලේ විලක ගිල්වමින්. ඉන්පසු දෙකොණ පත්තුණු විලක්කුව අතින්ගත් රණසිංහ ප්‍රේමදාස නිවාස දසලක්ෂේ ඇඟලුම් කම්බල් 200 ජනසවිය ආදිය සමග සිය දේශපාලන ගමන ආරම්භ කළා. පොරොන්දු වලින් යම් ප්‍රමාණයකුත් ඉෂ්ට වුණා. ඊළඟට ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව. චන්ද්‍රිකා නෝනා කිව්වා 3.50ට පාන් දෙනවා කියලා. 3.50ට පාන් දෙනවා, 350ට පෝර දෙනවා කියලා. හරිද? ওই පොරොන්දුවට ඡන්දෙ දුන්නා. හරිද? අන්තිමට 3.50ට පානුත් නැහැ, 350ට පෝරත් නැහැ. හොඳේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂලා යුද්ධයේ දිනලා රට වෙනුවට පවුල සංවර්ධනේ තෝරගත්තා. ගෝඨාභය රාජපක්ෂ රටයි පවුලයි දෙකම අවසන් ගමන් ඇරියා. මේ විදිහට විවිධ පොරොන්දු දේශපාලන මත තමයි මේ රට මේ තාක් මේ ප්‍රපාතයේ ළඟටම ආවේ. දැන් රනිල්ගේ හාල් කිලෝ 20. මේ හැමෝටම
මතක් කරන්නට එක කාරණාවක් තියෙනවා. ඒක හරි අපූරු ඉන්දිය උපහාස කතාවක්. එක් ඉන්දිය අගමැතිවරයෙකු ගජබින්න, ඒ කියන්නේ පට්ටපල් බොරු ඇදබාන්න මාර දක්ෂයි. උන්දා මේ එරට විශ්වවිද්‍යාලයක දේශනෙට ගිහිල්ලා කිව්වා, මේ විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යාංශයට මම රොකට් යානයක් දෙනවා කියලා. මොකක් දෙනවා කියලාද? රොකට් එකක් දෙනවා කියලා. හොඳේ, ඒ වෙලාවේ ওই නාහෙට අහන්න නැති විශ්වවිද්‍යාල කොල්ලෙක් කිව්වා, මේ ඒකනම් බොහොම හොඳයි, නමුත් ඔබතුමා මේ ඒක ගැන කරදර වෙන්න එපා. අපි රොකට් එකක් හදලා තියෙන්නේ. අපි මේ අභ්‍යවකාශයට යවන්න සුදුසු කෙනෙක් හොය හොය ඉන්නවා. ඔබතුමාට පුළුවන් නම් ආන් ඒකට හා කියන්න කියලා. ඕන් අර අගමැතිවරයාගේ මූණ ඉතින් ලැජ්ජාවෙන් ඇස් කම්බුල් එහෙම රතු පාට වුණා. මොකද කොල්ලගේ උපහාස කතාවට මිනිහත් ඇරියේ නෑ. ඔව්, මම සතුටෙන් ඉදිරිපත් වෙනවා, තමුන්නාන්සලා වෙනුවෙන් ඒ රොකට්වෙන් අභ්‍යවකාශයට යන්න උනත් මං සූදානම් කියලා මේ උන්ද දීලා අතෑරිය නැද්ද අර කොල්ලට? කොල්ලා ආයි නැකිట్లా අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයා මෙහෙම කිව්වා, ඔබතුමා ඉතින් එනවා නම්, ඔබතුමා ඒ ගමන යන්ට එනවා නම් අපි රොකට් එක අභ්‍යවකාශයට නෙමෙයි යවන්නේ, අපායට කියලා. හොඳේ, අපි රොකට් එක යවන්නේ අපායට කියලා. ඉතින් ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේ තමුන් නැහැලගේ ඔය සහනාධාර මලු, හාල් කිලෝ මලු මොනවා දුන්නත් ජනතාව මේ පාර තමුන්ලව ඡන්දයෙන් පරද්දලා ඔව් දේශපාලන අපායට තල්ලු කරන්න සූදානම් වෙලා ඉන්නවා කියලයි.